කිරිසතුමන්තුල මාදරණීය සහෝදර සහෝදරියනි ශුද්ධවන්තේක් එහෙමත් නැත්නම් ශුද්ධවන්තියක් වන්නට ඔබට මට පුළුවන්ද අපිට පුළුවන්ද ශුද්ධවන්තේක් ශුද්ධවන්තියක් වන්නට මම මේ ප්‍රශ්නේ හද්දිම ඔබේ ඔළුවට එන ඔබේ කල්පනාවට එන පළවෙනි දේ තමයි මම කොහොමද ශුද්ධවන්තේක් වන්නේ මම කොහොමද ශුද්ධවන්තියක් වන්නේ මොකද මම පෞකාරයෙක් එමා නැත්තම් මන් තුල ගොඩාක් දුර්වලකම් තියෙනවා කියන කාරණය නමුත් අද අපි මේ සමරණ මංගල්‍යයේ ශුද්ධෝ පේදුරුතුමන් සහ ශුද්ධෝ පාවුලුතුමන්ගේ ජීවිත දිහා අපි හැරිලා බලද්දී අපි දකින දෙයක් තමයි පේදුරුතුමත් පාවුලුතුමත් අපි වගේම සාමාන්‍ය දුර්වල මිනිස්සු පේදුරුතුමාගේ ජීවිතය අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම ඔහු ධීවරයෙක් ඔහුගේ රැකියාව තුළින් සරල මිනිසෙක් ඔහුට ස්වාමින් වහන්සේ ආරාධනා කරනවා උන්වහන්සේ අනුගාමි වන්නට ඒ ආරාධනාවට පිළිතුරු දෙමින් පේදුරු එමන් නැත්තන් සීමොන් ස්වාමින් වහන්සේ අනුගාමි වනවා ස්වාමින් වහන්සේගේ ගෝලෙක් බවට පත් වෙනවා අපි ගොඩක් වෙලාවට පේදුරු කියන මේ චරිතය දේ වචනය තුළ දකින්නේ පැනලා උත්තර දෙන පුද්ගලයෙක් විදියට ස්වාමින් වහන්සේට මොන දේද වෙන්නේ උන්වහන්සේ මොන ප්‍රශ්නයද අහන්නේ මේ හැම තිස්සෙම පේදුරු තමයි ඉස්සරහට පැනලා උත්තර දෙන්නේ අපි ඒ වගේ දෙයක් දකිනවා අද සුවිශේෂය තුලත් උන්වහන්සේ පේදුරුගෙන් අහනවා මිනිස්සු මිනිස්සු මොකද කියන්නේ මං ගැන මනුෂ්‍ය පුත්‍රයන ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ ඔ කවුරු කියලාද කියන්නේ එතකොට මෙතනට උන්වහන්සේ එතකොට සානිශාවකෙන් කියනවා සමහරක් කෙනෙක් කියන ස්නාග ජුවාම් කියලා සමහරක් කෙනෙක් කියන එලියා කියලා එමන් නැත්තම් දිවසේවරයන් කෙනෙක් කියලා කියනවා එතකොට උන්වහන්සේ මේ ගෝලින් අන ඔබ කවුද කියන්නේ ඔබ කවුද මම මාව දන්නේ ඔබ කවුරු විදිහටද එතනදී උත්තර දෙන්නට ඉදිරිපත් වෙන්නේ වෙන කවුරුත් නෙමේ පේදුරුයි පේදුරු කියන ඔබ ක්‍රිස්තුවරයානෝ ඔබ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝ ඊට පස්සේ උන්වහන්සේ කියනවා මේ දේ ඔබට අනාවරණ දෙවියන් වහන්සේන් කියලා. නමුත් මම ඔබට කියන්නට යන්නේ පේදුරුතුමාගේ චරිතය තුළ පේදුරු හැමතිස්සෙම පැනලා උත්තර දීපු චරිතයක්. ඒ උතුළු තිබ්බ දුර්වලකම. ඒ වගේම තමයි පේදුරු තවත් වෙලාවක් කියනවා මම ඔබ වහන්සේත් එක්ක මැරෙන්න උනත් වෙනවා. මෙහෙම කියපු පේදුරට උන්වහන්සේව අල්ලගෙන ගිහිල්ලා උන්වහන්සේව කුරුසපත් කරන්නට ඉද්දී ඒ හේවායින් නැවිලා අහද්දී ඔබ මේ ජේසුස් කියන පුද්ගලයා වඳුරනවාද කියලා පේදුරු තුන් පාරක් උන්වහන්සේව හඳුනන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා අර වගේ වචනයක් එදා පේදුරු කිව්වා ඔහුගේ දුර්වලකම තුළ ඔහුට ඔහු ප්‍රතික්ෂේප කරනවා ස්වාමීන් වහන්සේව තුන් පාරක් නමුත් මේ ප්‍රතික්ෂේප කිරීම තුල පවා මේ දුර්වලකම් තුල පවා පේදුරුට හැකි වෙනවා ස්වාමීන් වහන්සේ වෙනුවෙන් තමාගේ ජීවිතය පූජා කරන්නට තමාගේ ජීවිතය උන්වහන්සේගේ වචනය ප්‍රකාශ කරන්නට කැප කරන්නට අන්න එතනයි වෙනස තියෙන්නේ ජුදාස් කරපු දේ සහ පේදුරු කරපු දේ මේ ජුදාස් කියන චරිතයේදී ජුදාස් උන්වහන්සේ පාවා දුන්න උන්වහන්සේ එක්තරා ආකාරයෙන් ප්‍රතික්ෂේප කළා නමුත් අවසානයේදී ජුදාස් කලේ තමාගේ ජීවිතය නැති කර ගැනීමක්. නමුත් පේදුරු උන්වහන්සේව දන්නේ නැහැ කියලා තුන් පාරක් ප්‍රතික්ෂේප කළාත් පේදුරුගේ ජීවිතය තුළ දකින වෙනස තමයි පේදුරුට පුළුවන් වෙනවා තමුන් කලේ වැරද්දක් කියලා පිළිගන්නට. ඒ පිළිගැනීම තුළ මනස්ථාපවන්නට ඒ තුළින් නැවත ස්වාමින් වහන්සේ වෙනුවෙන් ඒ කැඳවීමට නිසිරස පිළිතුරු දෙන්නට ස්වාමින් වහන්සේ ගාවට නැවත හැරිලා යන්නට අලු ජීවිතයක් තුළ මනස්ථාප වූ පුද්ගලයෙක් විදිහට නැවතත් ජේසු ගාවට යන්නට පේදුරට හැකි වෙනවා අනිතනයි පේදුරු සහ ජුදාස්ගේ ජීවිතවල තිබ්බ වෙනස ඕන් දෙදෙනා එකම වැරද්ද කළාත් එකම දුර්වලකම තිබ්බත් අවසානයේදී ජීවිතයේ වෙනසක් සැබෑ වෙනසක් අත්දකින්නේ මනස්ථාපනය වෙච්ච පේදුරු විතරයි අපි දැන් යමු පාවුලුතුමාගේ ජීවිතයට මේ පාවුලු ස්වාමින් වහන්සේව ශරීරාකාරයෙන් දැකපු කෙනෙක් නෙමෙයි නමුත් පාවුලු
ස්වාමින් වහන්සේ සමග යම් කිසි ආකාරයක සම්බන්ධතාවයක් ඇති කර ගන්න උන්වහන්සේව වෙනස් ආකාරයෙන් අත්දකින්නට පාවුලට හැකි වෙනවා මේ පාවුලු කියන්නේ එදා මුල් කිතුණු සභාවේ ක්‍රිස්තියානින්ව කතෝලිකයන්ව හොයාගෙන ගිහිල්ලා ඔවුන්ව මරලා දාපු කෙනෙක් ඔවුන්ට පීඩාවන් වලට ලක් කරපු කෙනෙක් අපි දකිනවා දේ වචනේ තුලත් එක්තරා අවස්ථාවක ස්ටේපන් අපේ පාලව පාන පරිත්‍යාග වෙරයාව මරා දමන්නට අණ දෙන්නේ පාවුලු සාවුල් ඒ වෙද්දී ඒ අණ දීලා සාවුල් මැරුණා කියලා අහලා ਉਹ සතුට වෙනවා නමුත් ඔහුගේ ජීවිතයේ එක්තරා තැනකදී අපි දන්නවා ඒ සාවුල් එහෙම නැත්නම් පාවුල්තුමාගේ ඒ සිත් හැරීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා මම කෙටියෙන් මතක් කරන්න ਉਹ දමස්කයට යන අතරතුරදී ਉਹ දකින්න එක්තරා දර්ශනයක් මේ දර්ශනය දැකීමත් සමග ਉਹ ආශ්‍රයගේ පිටෙන් වැටෙනවා ਉਹ ගෑස් අන්ධ වෙනවා මේ තුලදී මේ දර්ශනය වෙලදී ඌට කටහඬක් ඇහෙනවා සාවුල් ඔබ මට පීඩා කරන්නේ මන්ද මේ කටහඬ ක්‍රිස්තුස් වහන්සේගේ කටහඬයි උන්වහන්සේ සාවුල්ට ඒ මොහොතේ කතා කරලා කියන්නේ සාවුල් ඇයි ඔබ මගේ අනුගාමිකයන්ට පීඩා කරන්නේ ඇයි ඔබ ඔවුන්ව මරන්නේ නැහැ උන්වහන්සේ අහන්නේ සාවුල් ඔබ මට පීඩා කරන්නේ ඇයි මේ තුල ඔව් අන්ද වෙනවා නැවතත් ඔව් ගිහිල්ලා ඌට පෙනීම ලැබෙනවා මෙන්න මේ සිදුවීම තුල මේ සාවුල් කියන පුද්ගලයාගේ ජීවිත හැරීම තුල පාවුල් බවට පත් වෙමින් ඔහුට පුළුවන් වෙනවා ඔහු ලැබූ ඒ අත්දැකීම ඔහු කොහොමද ක්‍රිස්තුස් වහන්සේව තමගේ ජීවිතය තුල අත්දැක්කේ කියලා ඒ අත්දැකීම විවිධාකාර ස්ථානවලට ගිහිල්ලා දේශනා කරන්නට ඔහු විවිධ උචාරිකා කිහිපයක් යනවා විවිධ ස්ථානවලට විවිධ නගරවලට ගිහිල්ලා මේ ඔහුගේ අත්දැකීම ඔහු බය නැතුව දේශනා කරනවා අනේ නිසාම තමයි පාවුලුතුමාව විජාතකයන්ගේ අපොස්තුලතුමා වන්නේ පේදුරුතුමාගේ ජීවිතේ ඔහු දුර්වල මිනිසෙක් ඔවුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා නමුත් ඔහු ජීවිතය නැවත උන්වහන්සේ ගාවට ඔහුගේ සිත්තරීමත් තුළ නැවත පැමිණෙනවා පාවුලුතුමා ක්‍රිස්තියානි කාරුණ මරලා ජේසුව අනුගාමි වෙන අයව මරලා නැවත උන්වහන්සේව හමුවීම තුළ ජීවිත වෙනසක් ඇති කරගෙන ඒ දුර්වලකම තුළ පවා ඔහුට පුළුවන් වෙනවා සභාවේ ප්‍රබල සාන්තුරයක් බවට පත් වෙන්නට ඔවිතරින් නවතින අපි නව කිවිසම දිහැරලා බැලුවොත් කියවීම් බොහෝමයක් අපි දකින්නේ සුදු පාවුලුතුමා විසින් විවිධ සංඝවලට ලියපු ලිපි අපි දකින්නේ ඒ ලිපි තුල පාවුලුතුමා කරන්නේ නැවතත් ඒ පීඩාවන් පාවුලුතුමා පීඩාව නැවතුව කියලා පීඩාවන් අතර වෙන්නේ නැහැ ක්‍රිස්තියානින්ට අද දක්වාම පීඩාවන් තියෙනවා අපි දකිනවා නමුත් උන්වහන්සේ ලිපි ලිවීම මගින් ඔව් විවිධ සංඝ ශක්තිමත් කරනවා තමාගේ විශ්වාසයේ ශක්තිමත් වෙ ඉදිරියට යන්නට ක්‍රිස්තුස් වහන්සේට සාක්ෂි දරන්නට එසේනම් ආදරණීය සහෝදර සහෝදරියනි කේමනක් තියෙනවා මෙන්න මෙහෙම සෑම සාන්තුවරයකටම අඳුරු අතීතයක් තියෙන්නේ මොන වගේද එලෙසම හැම පෞකාරයකටම සුන්දර අනාගතයක් තියෙනවා සෑම සාන්තුවරයකටම අඳුරු අතීතයක් තියෙනවා පේදුරුතුමාගේ පාවුලුතුමාගේ ජීවිතය අරගෙන බලන්න අනිත් සාන්තුවරයන්ගේ ජීවිත අරගෙන බලන්න මේ හැම සාන්තුවරය තුළම ජීවිතයේ අඳුරු පැති ගඩක් තිබ්බා නමුත් ඒ වගේම ඔවුන්ගේ ජීවිත තුළ පෞකාරකම තිබ්බා මේ කියෙමෙන කෙනාගේ හැම සාන්තුවරයකටම අඳුරු අතීතයක් තියෙනවා වගේම හැම පෞකාරයකටම සුඳුරු අනාගතයක් තියෙනවා අන්නේ ඒ සුඳුරු අනාගතය අත් දකින්නට ඔවුන්ගේ තම අවසානයේදී පේදුරු සහ පාවුලු කියන ශුදවන්තයන් තමගේ ජීවිත පවා පූජා කළා ස්වාමින් වහන්සේ වෙනුවෙන් අපි දන්නවා පේදුරු තුමාව කුරුසයේ අනිත් පැත්ත හරවලා කුරුසපත් කරලා මරණයටපත් කරනවා පාවුලු තුමාව හිස සිඳලලා ඔහුව මරලා දානවා ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් තමගේ ජීවිත පවා පූජා කරන්නට ඔවුන්ට පුළුවන් වෙනවා එසේනම් අද දවසේදී අපි සුදු පේදුරුතුමාගේත් පාවුලුතුමාගේත් මංගල්‍ය සමරන මේ දවසේදී අපි අපගේ ජීවිත දිසත් හැරලා බලමු මං මේ මෙනෙහි කිරීමේ පටන් ගනිද්දී ඔබෙන් අහව ප්‍රශ්නේ මම නැවතත් අහනවා සුද්ධවන්තයෙක් සුද්ධවන්තියක් වන්නට ඔබට මට පුළුවන්ද මං හිතනවා මේ මෙනෙහි කිරීම තුළ අපිටත් පුළුවන් වේවි අපේ මනුෂ්‍ය දුර්වලකම් තුළ අපි කැඩෙයි අපි බිඳෙයි නමුත් ඒ කැඩීම් බිඳීම් තුළ ස්වාමින් වහන්සේ එක අපි මනස්ථාපනය වෙනවා නම් උන්වහන්සේ දෙනවා නම් අපව නැවත ගොඩනගන්නට උන්වහන්සේගේ සේවය සඳහා අපව කැඳවන්නට
ඔබටත් මටත් පුළුවන් වේවි ඒ ශුද්ධවන්ත භාවය ලබාගෙන මේ ජීවිතේ සැබෑ ශුද්ධවන්තයෙක් ශුද්ධවන්තියක් වන්නට ඒ සඳහා අවශ්‍ය කරන පිටවර ප්‍රසාදය දෙමින් අපි යාඥා කරමු ආමෙන්.